අද වෙනකොට වතුකරේ ඉන්න තේ සහ රබර් වතු කම්කරුවන්ගේ සාමූහික ගිවිසුමට ආම්පුතුන්ගේ සම්මේලනය අත්සන් කරන්න බෑ කියලා කියලා තියෙනවා. ඒකෙන් ඒ කටිය අයින් වෙලා තියෙනවා. ඒ කාරණාව පදනම් කරගෙන මේ වෙනකොට හැම කම්පැනි එකක්ම වගේ තමන් ඉතපු විදියට වතු නඩත්තු කරන්න පටන් අරගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් රුපියල් 10 පඩිය වැඩි කරාට මේ වෙනකොට කිසිම කම්කරුවෙකුට රුපියල් 10 පඩිය හම්බෙන්නේ නැහැ. ඒ කටිය සාමාන්‍යයෙන් ගන්න ඕනේ දළු කිලෝ ගාන සහ රබර් කිරිවල ගාන දවසකට කොච්චරද ගන්න ඕනේ කියන ඒ නෝම් ෆික්සින් එක කියන. ඒක සම්පූර්ණයෙන් වැඩි කරලා ඒ කටියගේ රුපියල් 10 ලැබෙන්නේ නැති විදියට වැඩසලසුම් කරගෙන යනවා. ඒ විතරක් නැතුව අවිධිමත් ක්‍රමයේ මතුවල කරගෙන යනවා. වෘත්තීය සමිති සාකච්ඡා වලට අවසර දෙන්නේ නැහැ. ඒ වගේම වත්තේ ඉන්න කම්කරුව ගිල්ල තමන්ගේ ප්‍රශ්න කතා කරන්න අවස්ථාවක් නැහැ. මේ විදියට කම්කරුවන්ව ඉතාමත් පීඩනයට ලක් කරගෙන ඉන්නවා. ඉතින් මේ සම්බන්ධව අපි දිගින් දිගටම කම්කරු ඇමති සහ කම්කරු ලේක් මේ කමිෂනර් ජෙනරල් ඔෆ් ලේබර් මේ කටියට දැනුවත් කරලා තිබිලත් කිසිම පියවරක් මේ පාර්ශවයෙන් ඉඳලා මේ වෙනකන් ගත්තේ නැහැ. කම්කරුව කියන්නේ මේ රටේ ඉන්න ප්‍රධානම පුරවැසියෝ. මේ රට වෙනුවෙන් හුඟක් මාන්සි වෙච්ච කට්ටිය. ඉතින් එයාලගේ ප්‍රශ්න අපි ගිය මාස පුරාවටම හැම කම්කරු දිස්ත්‍රික් කම්කරු ලේබර් ඩිපාර්ට්මන්ට් එකටම මේ ප්‍රශ්නේ ගෙනියලා සාකච්ඡා කරන්න උත්සාහ කරලා විසඳුම් ලැබුණේ නැහැ. අද වෙනකොට ඊයේ වෙනකොට අපි ආවා ඇමතිතුමා හම්බෙන්න. ඇමතිතුමාගේ උත්තරෙත් සාර්ථකත්වයක් නැහැ. එයා කියනවා මේකට මැදිහත් වෙන්න බෑ නඩුවක් තියෙනවා කියලා. ඉතින් මේ විදියට කම්කරුවන්ගේ ප්‍රශ්න පහගලා දාලා ගණන් ගන්න නැතුව ඉන්නකොට කොහොමද අපි කාගේ ළඟටද යන්න ඕනේ? කම්කරු අමාත්‍ය ඇරෙන්න වෙන කාගේ ළඟටද ගිහිල්ලා මේ කට්ටියගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ? මෙච්චර දුරට මේ කම්කරුව ඇවිල්ලා මේම රෑ දවල් මෙතන වාඩි වෙලා ඉඳලත් මේ වෙනතුරු අරිම විසඳුමක් කම්කරුවන්ට ලැබිලා නැහැ. කම්කරුවන් බලාපොරොත්තු වෙන මේ විසඳුම ලැබෙනකන් සාමූහික ගිවිසුම ආපහු ගේන්න ඕනේ. සාමූහික ගිවිසුම තුළින් මේ කට්ටියගේ අයිතිවාසිකම් රැකලා දෙන්න ඕනේ. මේ කාරණාව හරියනකම් අපි මෙතනින් යන්නේ නැහැ. ඒ කට්ටියගේ සටන අපි දිගටම අරගෙන යනවා. ස්තුතියි. වැවිලි රතුකොඩි සංගමයේ අපි මේ 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 සටන මේ විතරක් නෙවෙයි මුළු ලංකාවේම හැම දිස්ත්‍රික් කම්කරු කාර්යාලවලම අපි මේක ක්‍රියාත්මක කරා. හැම සතියෙන් සතිය ඒ මිනිස්සු දැනුවත් කරා අපේ මේ සාමූහික ගිවිසුම අපිට නැති එකේ පාඩුව මොනක්ද කියන එක. ඒ වගේම 10 පඩිය හරියට මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. මේ නැති නිසා අපි මේ සම්බන්ධව සියලුම කම්කරු කාර්යාලවලට දැනුවත් කරා. අපි දැන් වහම්පුතුන්ට දැනුවත් කරා. ඒ කිසිම තැනක අපිට සහයෝගය ලැබුණේ නැහැ. මේකට පිළිතුරක් ලැබුණේ නැහැ. මේ ඒ නිසා තමයි අපි දීර්ඝ මෙතන මේ වගේ මේ සටනක් දිගටම මේ ගෙනියන්නේ කියලා නොනවත්තවා මේක ක්‍රියාත්මක කරන්න තමයි මේක අපි ක්‍රියාත්මක කරේ. මේක අපි දිගටම කරනවා. අපිට පිළිතුරක් ලැබෙනකන් අපි මේක ක්‍රියාත්මක කරනවා.